සමහරවිට දැන් අද සමාජයේ ගොඩක් දිහි පින්වතුනි දැන් මේ දිනදා ජීවිතයේ තියෙන කියන දුක්ඛම් කටු නිසා හෝ ඒක ලිද දුක් නිසා හෝ පළමුවෙන්ම තෝරාගන්නේ භාවනාව සමිංවාස. ඉතින් එතෙන්දී අපි ඒකේ සාර්ථකභාවය කියන්නේ සමහර සීලේ දුර්වලකම් තියෙන පුළුවන් සමහර. නෑ සීලෙන් දුර්වලලා සතුට භාවනාවක් සාර්ථක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේකයි කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ අනුපිළිවෙලෙන් අපි තුල වැඩෙන්න ඕන. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්පයක් වැඩෙන්නේ නැහැ. සම්මා සංකප්පෙන් තොරව සම්මා වාචාවක් වැඩෙන්නේ නැහැ. සම්මා වාචාවෙන් තොරව සම්මා කම්මන්තයක් වැඩෙන්නේ නැහැ. සම්මා කම්මන්තෙන් තොරව සම්මා ආජීවයක් වායාමයක් වැඩෙන්නේ මේ මුඛකෙන්වත් තොරව සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ. එනිසා සීලෙන් දුර්වල වෙලා අපි භාවනා කරන්න යනවනම් එතනදී කවදාකවත් සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ. ඒක මිච්ඡා සතියක් බවටයි. නමුත් එතන සතියක් තියෙනවා. නමුත් ඒ සතිය මිච්ඡා සතියක් බවටයි පත් වෙන්නේ. මොකද මෙතනින් තාම සම්මා දිට්ඨිය සකස් වෙලා නැහැ. සම්මා දිට්ඨිය සකස් වෙච්ච තැනයි මේ සියල්ල නිවැරදි කරලා අපිව පල්ලෙහාට අරගෙන එන්නේ. එනිසා සී අනිවාර්යයෙන්ම සම්මා සතිය සකස් කරගන්න නම් අපි සීලෙන් පරිපූර්ණ භාවයට පත් වෙන්න ඕනේ. සීලෙන් පරිපූර්ණ වෙච්ච තැනයි සම්මා සතිය අපි තුල සකස් වෙන්නේ. එහෙම නැත්නම් ඒක මිච්ඡා සතියක් බවට පත් වෙනවා.